අද දෙරණාලින්දේ සමග මෙවරත් ඔබ බොහොම ආදරය කරන කලා ශිල්පියක් එකතු වෙලා ඉන්නවා තවත් සොඳුරු කතා බහ කරබන්න. ඇය ඔබ වඩාත් හොඳින් හඳුනන රංගන ශිල්පියක් විදිහටයි. ඇය සමග කතා බහ අරබන්න කලින් මේ ඡායාරූප කීපය නරඹලෙමු. හිතන්නේ ඇය ගැන වැඩිදුර හඳුන්වාදීමක් අවශ්‍ය නෑ කියලා. ඇය ගායෂා පෙරර අයිබෝන් ගායෂා අයිබෝන්. ඉතින් ගායෂා කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල ජීවිතේ ඉතින් හොඳින් ගත කරනවා. පහුගිය දවස්වල රංගනයේ පැත්තෙන් කිහිපයක් ටේ නාට්‍ය කිහිපයක් රූපගත කරා. මම හිතන විදිහට ඒක සැප්තැම්බර් 18 වෙනිදා විකාශය වෙනවා ජාතික රූපවාහිනිය ඔස්සේ. සහ තවත් ටෙලි නාට්‍යයක මේ දවස්වල රූපගත කිරීම කරනවා. ඒකත් ළඟදිම විකාශය වෙයි කියලා මම හිතනවා. අපිට පසුගිය දවස්වල ඔබ නර්තනයේ පැත්තෙන් වගේම නිවේදිකාවක් විදිහට අපිට ඔබ දකින්න ලැබුණා. නමුත් රංගනයේ පැත්තෙන් ඔබ තරමක් ඇතර නේද ගායෂා? නෑ, රංගනයේ පැත්තෙන් ඈත්ුනේ නැහැ. ඇත්තටම බොඳ මීදුම් ටෙලි නාට්‍ය විකාශය වුණා. වඩාත් මං කොහොමත් හැමතිස්සෙම එක දෙයක් කරද්දී ගොඩක් වෙලාවට 3-4ක් බාරගන්න කෙනෙක් නෙමෙයි. මොකද එක දෙයකට ප්‍රොමිනන්ට් දෙන්න ඕන නිසා මං හැමතිස්සෙම හිතනවා ඒ දේ විතරක් සම්පූර්ණ සාර්ථකව කරන්න. හැබැයි දෙක තුනක් මං බාර අරගෙන ඒක එච්චරම නිකන් ඕනවට එපාවට කරන්නේ නැහැ. ඉතින් මං හිතනවා එක දෙයක් එක කාලෙක තෝරගන්න කෙනෙක් කියලා මං. ඔබ රංගනය, නර්තනය මේ වගේ අංශ කීපයකින් කලාවට දායක වෙනවා. ඔබ ඉතින්ම වඩාත් දක්ෂ කුමන ශේෂ්ත්‍රයට කියලාද? ඒක ඉතින් මට වැඩිය ප්‍රේක්ෂකය තමයි ඉතින් තීරණය කරන්න ඕනේ මම වඩාත් දක්ෂ මොකටද කියලා. සමහරවිට ඕනෑම කෙනෙක්ට පුංචි කාලේ තමන්ගේ අනාගතය ගැන විවිධ සිහින තියෙනවා. ඔබත් කලා ශේෂ්ත්‍රයට පිවිසෙන්න ඒ වගේ දීර්ඝ කාලයක් තිස්සේ ඔබ දැක්කපු සිහිනයක් සපුරා ගැනීමක් විදියකටද නැත්නම් එමත් අහඹු සිදුවීමක්ද? ඇත්තටම කිව්වොත් මේක අහඹු සිදුවීමක්, මගේ හීනයක් නෙමෙයි. මම පොඩි කාලේ ඉඳලා ඉගෙන ගනිද්දි ආස කරේ වෙන බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න. හැබැයි මේක එහෙම දෙයක් නෙමෙයි. මට 2006 රූරජණ වුණායින් පස්සේ මට ඉබේ ආපු චාන්ස් එකක් කියලා කිව්වොත් නිවැරදි. ඒක මං කියන්නේ මට ගොඩක් වෙලාවට මේ කියන්නේ මේ රංගපෑමට එන්න කියලා මගේ හිතේ තිබුණේ නැහැ. හැබැයි මම ඩාන්සින් ක්ලාසස් ගියා. ඩාන්සින් ක්ලාසස් ගියාට මට එහෙම රඟපෑමට එන්න වෙන්න කියලා එහෙම වුමනාවක් තිබ්බේ නැහැ. ඔබ මේ වෙද්දි වෘත්තීය වශයෙන් කලාව හැරුණ විට වෙනස් ශිස්ත්‍රවල වැඩ කටයුතු කරනවද? ඇත්තටම ළඟදිම මං පටන් ගන්නවා ලංකාවේ රංගන පාඨමාලාවක් පාසලක්. ඒ පාසලේ මූලිකව කටයුතු කරන ආයතන ප්‍රධානියා විදියට මේ දවස්වල ඒක වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ලබන මාසයේදී ඒක ආරම්භ වෙනවා. රංගන පාසලේ වැඩ කටයුතු ඉදිරියට කියන්න. ගායෂා, ඔබ ශේෂ්ත්‍රයට පිවිසලා මෙවැනි වසර කීපයක් ගත වෙලා තියෙනවා. ඔබ හා සමකාලීන ශිල්පීන් සමග සසඳද්දී ශේෂ්ත්‍රයේදී දිගු දුරක් පැමිණෙන්න, ඒ වගේම ශේෂ්ත්‍රයේ ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගන්න ඔබට අවස්ථාවක් ලැබුණා කියලා ඔබ හිතනවාද? මම ජනප්‍රියත්වයේ පස්සේ යන කෙනෙක් නෙමෙයි. මම මුලින්ම කිව්ව ආකාරයට මම මේ ශේෂ්ත්‍රයට ආවේ හිතලා නෙමෙයි. මම මේ එකක් ඔස්සේ යන දෙයක්වත් නෙමෙයි. හැබැයි මගේ තිබිච්ච යම්කිසි හැකියාවන් ප්‍රමාණයක් මේ ශේෂ්ත්‍රයේදී එළිදැක්වුණා කිව්වොත් මම නිවැරදි. ඒ හැකියාවන් මම එළිදැක්වගෙන යනවා මිසක් මට එහෙම ජනප්‍රියත්වය වෙන්නවත්, ප්‍රසිද්ධ වෙන්නවත්, එක රැයකින් වෙන දේවල් කතා බහට ලක් වෙන්නවත් නෙමෙයි මම මේ ශේෂ්ත්‍රය තුළ රඳාපෑමක් තියාගෙන ඉන්නේ. ඉතින් මේ ශේෂ්ත්‍රය මගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමක් පමණයි මම මේ ශේෂ්ත්‍රය තුළ කරන්නේ. විශේෂයෙන් අපේ රටේ තුළ ගොඩනැගිලා තියෙන සංස්කෘතික සාධකත් එක්ක තරුණියකට වඩා සුදුසුයි කියලා යම් යම් වෘත්තීන් තීරණය කළා තියෙනවා. මේ කරුණුත් එක්ක කතාවට ලක් වෙන දෙයක් තමයි රංගන වෘත්තිය තරුණියන්ට එතරම් සුදුසු නෑ කියන දේ. අපේ ලංකාවේ සමාජයේ බොහෝ දෙනෙක්ම ඉතින් ඉන්නවා. ඔබ මේ සම්බන්ධව මොන වගේ අදහසක් දරන්නේ? මම දන්නේ ඒක කවුරු තීරණය කරනවද කියලා. හැබැයි ඉතින් සමහරු මේ විදිහට කතා බහ කරනවා නම් ඒක ඉතින් කාටවත් මම හිතන විදිහට මේ අපේ රට තුළ
සමාජය තුළ ජීවත්වෙන මිනිස්සුන්ට එහෙම තීරණය කරන්න බෑ මේ දේ හොඳයි කාටවත් මේ දේ හොඳයි කියලා. ඉතින් මං හිතනවා මේ සමාජය තුළ ගොඩක් දුරට රංගනය හෝ එතකොට වෙන කළමනාකරණ වෘතියක් හෝ ඒ නීතිඥ වෘතියක් හෝ වෛද්‍ය වෘතියක් හෝ කරනවා නම් ඒ කෙනා ඒ කෙනාට අවශ්‍ය දේ කරන්නේ ඒ කෙනාට අවශ්‍ය දේ මිසක් මං හිතන්නේ අනවශ්‍ය දේ කරනවා කියලා. ඉතින් මං හිතනවා රංගනය විතරක් නෙමෙයි මේ ක්ෂේත්‍රය තුළ රට තුළ පවතින සියලුම වාතාවරණයන් වල තියෙන මේ වෘතීන් එකිනෙකාට ගැලපෙනවා කියලා. නැත්නම් ඉතින් මේ වෘතීන් මේ විදියට ප්‍රසිද්ධ වෙන්නේ නැහැ නේද? කෑෂා ඔබ සතුටට පත් වෙනවද ඔබට කලා ශිල්පියක් වෙන්න හම්බ වෙච්ච එක ගැන? ඔය ඇත්තටම මම සතුට වෙනවා කලා ශිල්පියක් වීම ගැන. මොකද මං ඉන්න වෘතිය මට වටිනවා. විශේෂයෙන්ම කිව්වොත් මං ඒ දේ ගැඹුරට හදාරලා සහ ඒ දේත් එක්ක බොහොම දිගු ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක් විදියට මං හිතනවා ඉතින් මගේ වෘතිය මට වටිනවා කියන එක. ඔබේ කලා ජීවිතය තුළ ඔබ විසින් පනවාගෙන තියෙනවාද කී සීමා කොන්දේසියම? ක්ෂේත්‍රයේදී රංගනය පැත්තෙන් මම නම් එහෙම පනවාගෙන නෑ. මම මේ දේ කරන්න ඕනේ, මම මෙහෙම ඇඳින්න ඕනේ, මේ විදියට හිතන්න ඕනේ, එහෙම කියලා දෙයක් නෑ. ඉතින් රංගනය කියන්නේ හැමදෙසම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කිරීම, චරිතයක් නිරූපණය කිරීම. ඒක අපි අතර සමාජයේ තියෙන චරිතයක් වෙන්නත් පුළුවන්. ඉතින් මම හැමදෙසම උත්සාහ කරන්නේ ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න මිසක් මගේ සීමා යටතට මේ චරිතය දාලා ඉවරලා මම විදියට ඒ චරිතය ගොඩනගා ගන්න නෙමෙයි. ඒ චරිතයට අනුකූලව මම හැඩගැහෙන්නේ. ඉතින් මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි සීමා, මේ කොන්දේසි කියන දේවල් ඉතින් මේ ශේෂ්ත්‍රය තුළ වැදගත් නොවන දේවල් කියලා. ඔබ ලැබෙන ඕනම චරිතයක් බාර ගන්න සූදානම්ද? නැහැ. අද වෙනතුරු මට ලැබිච්ච ඇතරම මේ පහුගිය කාලේ මට ලැබුණා මෙගාරැල්ල කියන ඔය මෙගාරැල්ලෙන් කිහිප ප්‍රමාණයක චරිත රංගපාන, ප්‍රධාන චරිත රංගපාන විවිධ වූ මාධ්‍ය නාලිකාවන් ඔස්සේ මාධ්‍ය නාලිකාවල තිබිච්ච ඒ ඇතර මං හිතන විදිහට මෙගා නාට්‍රයල්ලෙන් අපිට ගත යුතු දේ තියෙනවා, ගත නොගත යුතු දේ තියෙනවා. ඉතින් ඒ හැම දෙයක් ඔස්සේම මං තීරණය කළ යුතු එකම දෙයක් තමයි මට කරන්න පුළුවන් චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන එක හොඳයි කියන එක. සහ හැමතිස්සෙම එකම දේ එකම වෙලාවේදී එකම විදියට මාධ්‍ය නාලිකාවන් ගණනාවක සිටින්න අවශ්‍යතාවයක් නැහැ කියන එක. ඉතින් මං ඒ හැම දෙයකින්ම තීරණය කරපු එකම දේ තමයි නාට්‍ය ලැබුණත්, ටෙලි නාට්‍ය ලැබුණත්, ප්‍රධාන චරිත ලැබුණත් මම තීරණය ගත්ත එකම දේ තමයි එක මාධ්‍ය නාලිකාවක ඒ දේ කරගෙන යන්නේ හොඳයි කියලා. ඉතින් මම හිතන්නේ ඒ විදියට. සාමාන්‍යයෙන් ඕනෑම රටක ඕනෑම ක්ෂේත්‍රයකින් ජනතාව අතර ජනප්‍රියත්වයක් හිමි කරගන්න පුද්ගලයෙකුට මගහැර යන්න බැරිම දෙයක් තමයි කටකතා කියලා කියන්නේ. අපේ රටෙත් විශේෂයෙන් කලාකරුවන්ට විවිධ කටකතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගයශා, ඔයා මොනවාද මේ කටකතා පිළිබඳ මුහුණ පාලා තියෙන අත්දැකීම්? කටකතා වලට මම මූණ පාලා නැහැ. මූණ පාලා නැහැ කියන්නේ මම ගිහි ලෙවල් එකට ෆේස් කරලා කෑ ගහලා එහෙම කරලා නැහැ. ඉතින් කටකතා හැමෝටම හැදෙනවා. ඒක මේ ශේත්‍රේ පමණක් නෙමෙයි, මං හිතන විදිහට වෙනත් ශේත්‍රවල දේශපාලනයේ ශේත්‍රය හෝ වේවා, වෛද්‍ය වෘත්තිය හෝ, මං හිතන විදිහට මේ හැම ශේත්‍රයකම ඉන්න අයට කටකතා හැදෙනවා. අද අන්තර්ජාලය ඔස්සේ ගියාම නළුලියන්ට පමණක් නෙමෙයි, වෙනත් ශේත්‍රයන් ඔස්සේ ඉන්න අයටත් කටකතා හැදෙනවා. ඉතින් මං හිතනවා ඒක සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් කටකතා බොරුව හේවා හැදෙන්නත් පුළුවන්, ඇත්තේව හැදෙන්නත් පුළුවන්. ඇත්තට හැදෙන දෙයක්වත් නැහැ නේද? ඉතින් නේද, බොරුවට තමයි ගොඩක් කටකතා හැදෙන්නේ. ඉතින් මං හිතනවා ඉතින් කටකතා වලට මම නම් එච්චර දඟලන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ දේවල් හැදෙන්නත් ඕනේ. ඒ දේවල් එක්ක ජනප්‍රියත්වය කියන දේ සමහරුන්ට ඇති වෙනවායි කියලා සමහරු හිතනවා. හැබැයි ඉතින් මම නම් හිතන්නේ එහෙම ලොකු ජනප්‍රියත්වයක් මේ ඇති වෙයි නරක නාම වලින් කියලා. කටකතා කියන්නේ හැමදෙසෙම නරක දෙයක්. ඉතින් මං හිතනවා ඒක මම නම් ඇත්තටම පිළිගන්නේ කටකතා කියලා දෙයක් ඉතින් තියෙන්නත් ඕනි කියලා රටේ. නැත්තම් ඉතින් මිනිසුන්ට හොයන්න දෙයක්වත් නැහැ හොයන්න මිනිසුන්ට. ඔව්, කලා කටයුතු ගැන අපි බොහෝ දේවල් කතා කළා. ඒකම ඔබට ආදරය කරන ඔබේ රසික රසිකාවියන් කැමති වේවි ඔබේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු ටිකක් දැනගන්න. අපි මුලින්ම කතා කරමු ඔබේ පවුලේ විස්තර ටිකක්, ඔබේ පවුලේ සමාජිකයන් ගැන. මගේ පවුලේ මම විතරයි එක දරුවයි. එක දරුවෙකුට ඉන්නේ මායි මගේ අම්මයි තමයි මගේ තාත්තා වෙනම ජීවත් වෙන්නේ. ඉතින් මායි මගේ අම්මයි තමයි පවුලේ ජීවත් වෙන්නේ. ඔබේ මව්පියන් කලාවට සම්බන්ධයිද? නැහැ, කිසිසේත්ම නැහැ. තිරේ ඔස්සේ පෙම්වතියක් විදිහට හඳුනාගත් ගයශා මේ වන විට සැබෑ පෙම්වතියක්ද? ඔව්, ඔව් කිව්වොත් නිවැරදි. ඒ ගැන පොඩි විස්තරයක්.
කියන පොඩි විස්තරයක් ළඟදිම කියන්න පුළුවන් වෙයි බලන්නකෝ ඕගොල්ලෝ ඔය කියන කටකතා ඔස්සේ. ඔබට ඔබේ රසික රසිකාවියන්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා ඇති. ඒ අතරින් රසිකයන්ගෙන් ආදර යෝජනාවක් එහෙම ලැබිලා තියෙනවද? රසිකයන්ගෙන් ආදර යෝජනා ලැබෙනවා, ලිපි මාර්ගෙන් ලැබෙනවා, SMS මාර්ගෙන් ලැබෙනවා, දුරකථන පණිවිඩ මාර්ගෙන් ලැබෙනවා. ඉතින් එහෙම දේවල් ඉතින් හම්බෙලා තියෙනවා. සමහර තැන්වලදී ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා, ප්‍රතික්ෂේප නොකරන විදියට. ඉතින් එකපාර රසිකයකින් වෙනස් වෙන්න අමාරුයි අපිට. ඉතින් එහෙම දේවල් ඕන ප්‍රත්‍යක්ෂ මිනිහෙකුට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් බොහොම සාමකාමී ලෙස බේරගෙන තියෙනවා. ඇත්තද ගායශටික වැඩිපුර තරහ යනවා කියලා කියන්නේ විශේෂයෙන් ශේෂ්ත්‍රය තුළ වැඩ කරද්දී? මං ගොඩක් වෙලාවට හැමතිස්සෙම මගේ දේ හරියට කරන මනුස්සයෙක්. සමහර තැන්වලදී සමහරු ඒ දේවල් වලට අසාමාන්‍ය ලෙස හැසිරෙද්දි මං කැමති නෑ. ඇත්තටම මගේ වෘත්තිය මට විහිළුවක් නෙමේ ගොඩක් වෙලාවට. ඉතින් අද වෙද්දි මට ප්‍රතිරූපයක් ගොඩනැගිලා තියෙනවා ගොඩක් තැන්වලදී මම කටයුතු කරන්න ඕන කොහොමද කියන එක. ඉතින් ඒ ප්‍රතිරූපයත් එක්ක ගොඩනැගිච්ච දෙයක් වෙන්න ඇති ඔය කියන්නේ. හැබැයි මං ගොඩක් අයත් එක්ක ගොඩාක්ම සුහදශීලී මිනිස්සෙක් තමයි. හැබැයි ඒක ගොඩක් මිනිසුන්ට පේනවා අඩුයි. ඉතින් ඒක මං හිතන විදිහට මගේ ප්‍රතිරූපයත් එක්ක ගොඩනැගිච්ච දෙයක් වෙන්න ඇති. ඉතින් හැබැයි මං එහෙම නපුරු කෙනෙක් නෙමෙයි, නපුරුත් නැහැ. තරහ යනවා කියන්නේ මං හිතන විදිහට සමහර වෙලාවට ගන්න සමහර තීරණ ඔස්සේ වෙන්නේ නැති. ඉතින් මං ඇත්තටම කෙලින් වැඩ ගන්න මිනිස්සෙක් නිසා වෙන්නේ නැති එහෙම දේවල් කතා වෙනවා ඇත්තේ. මගේ ජීවිතය තුළ එහෙම ලොකු තරහ ගැනීම නැහැ. ඉතින් මට තරහ වෙන්න තරම් ලොකු අර මනාදයකට කියන්නේ පලි ගැනීම එහෙම නැහැ. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී ගායශ පෙරව හඳුන්වා දෙන්න පුළුවන් මොන වගේ කෙනෙක් විදියට? සාමාන්‍ය ජීවිතයේදී ඇත්තටම මම මගේ පාඩුවේ මගේ කලා කටයුතු කරගෙන මට යන්න පුළුවන් දුර හිතාගෙන සහ මට ජීවිතයේ යම්කිසි කෙනෙක්ගෙන් ලැබෙන දේ උදව්ව හෝ වේවා, උපකාරය හෝ වේවා, ඒ හැම දෙයකටම ඒ මිනිසුන්ට පන්නරයක් වෙමින් සෑම මිනිසෙකුටම ඉතා සුහදශීලීත්වයෙන් කටයුතු කරන මනුස්සෙක් තමයි මං. ඉතින් ඒ මනුෂ්‍යයා ගැන හිතන විදිහ සමහරුන්ගේ එක එක විවිධ වූ මත වෙන්න පුළුවන්. හැබැයි මං ගොඩාක් මිනිසුන්ට බොහොම මනුෂ්‍යත්වයෙන් සලකන කෙනෙක්. කලා ශේෂ්ත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන සිද්ධ වුණොත් ඔබ මොන වගේ ශේෂ්ත්‍රයකට යොමු වෙයිද? කලා ශේෂ්ත්‍රයෙන් ඇත්තටම සමුගන්න සිද්ධ වුණොත් කියන්නේ ඇත්තටම සමුගන්න සිද්ධ වෙනවා. කාලයක් යද්දී අපිට ශේෂ්ත්‍රය තුළ අලුත් අයට දෙන්න ඕනේ. හැමෝටම එකම තැනදී රඳා පැවැත්මක් අඩුයි. ඉතින් මම හිතන විදියට නවකයන්ට ඉඩදීම තුළ අපිටත් තියෙන්න ඕනේ යම් කිසි තැනකදී මේ ශේෂ්ත්‍රෙන් අයින් වෙන්න ඕනි කියලා දෙයක්. ඒ තැනේදී මම ගොඩක් වෙලාවට ගෘහණියක් විදියට කටයුතු කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මම ඉස්සෙල්ල කිව්වා වගේ මගේ ආයතනේ වැඩි දියුණු කරගනිමින් ආයතනයත් ඔස්සේ තවත් නවකයින් බිහි කරන ශේෂ්ත්‍රය තුළට ඒ වගේ උපරිමේ දායකත්වයක් ලබා දෙන්නත් පුළුවන්. අපි මේ වනතුරු ඔබේ කලා ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය ගැනත් ගොඩාක් විස්තර කතා කළා. දැන් මම මේ අහන ප්‍රශ්නවලට ඔබෙන් කෙලින් පිළිතුරක් අවශ්‍යයි ගයශා. ඔබ ජ්‍යොතිෂ විශ්වාස කරනවද? ඔව්. ඔබේ ප්‍රථම ආදර සම්බන්ධතාවයේ කොබන කලක් පැවතුනාද? මතක නැහැ. කලා ශේෂ්ත්‍රයේ ශිල්පියෙකු පිළිබඳ ඔබ තුළ කවදා හෝ ආදර හැඟීමක් ඇතිලා තිබෙනවද? නැහැ. ඔබ වඩාත් ආදරය කරන කෙනෙකුගෙන් ඔබට ලැබුණු පළමුණ තෑග්ග? බල්ලෙක්. ඔබේ බාහිර රූපයේ කිසියම් වෙනසක් සිදු කර ගැනීමට ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ මොන වගේ වෙනසක් කර ගැනීමට කැමති? බාහිර රූපේ ලොකු වෙනසක් නැහැ. ඉතින් නිකන් මෙස් මූණක් වගේ තිබුණොත් ඉතින් පොඩ්ඩක් මාරු කරගන්න හිතන හැබැයි. ඉතින් මේ වෙද්දි එහෙම ඉතින් විශේෂ උමනාවක් නැහැ. බලමු තව අවුරුදු 20කින් 30කින් වගේ ඔය කතන්දරේ මගෙන් ওই ප්‍රශ්නේ අහුවොත් මම එතකොට කියන්න. මොකද වයසට යනවා නම් පේන්නේ නැහැ. බොහොම ස්තුතියි ගායශා අපි සමග කතාබහට එක්ුණාට. තවත් මෙවැනිම සොඳුරුම කතාබහක් සමගින් නැවත හමු වෙමු.